fix it. Waterproofing ලොවේ මහා නාමය. ඇත්තටම ක්‍රීඩා කරේ දැන් උපුල් තරඟ ගන්නකෝ සභාපතිතුමා මට ඉනහත් යනවා. මේ දැන් උපුල් තරඟ රන්ස් 10000ක් ගහලා නැහැ ෆස්ට් ක්ලාස් එකේ. මේ ඇත්ත කතාව. එයාට ආසාව තිබුණා 10000ක් ගහලා නවත්තන්න. මොකද ඔහු වැඩිපුර අන්තර්ජාතික තරඟ වලට කැපවීම තිබු නිසා. කැපවීම තියෙන ඉතින් එයා අර ඒක ගහන්න try කරා මේ පාර. 9991 එකෙන් නැවතුණා. ගහ ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් අපි මේ තනතුරු දුන්නන් පස්සේ එයා ක්‍රිකට් වලින් ඉතින් ඒක සමුගත්තා. එතනින් ඉවරයි. හැබැයි දැන් එයාත් එක්ක දැන් එයාට සභාපතිකම ක්‍රීඩා ඇමතුමා මේක දෙනකොට ඇමතුමත් කල්පනා කරන තියත් මොකද එයා ක්‍රීඩකෙක්නේ. එයාත් හිතන්නේ නැති මේ හරින් ෆර්නැන්ඩෝ ඇමතුමා මම මේක දෙන එක හොඳද? මෙයා හැබැයි උපුල් තරංග කියන ක්‍රීඩකේ අපි හරි නිහඬව ඉන්න ක්‍රීඩකයෙක් හැටින්නේ දැකලා තියෙන. මුළු රටම දකින්නේ එහෙමයි. එහෙමයි. ඉතින් ඇයි මේ වගේ තනතුරක් දීලා නිකන් බැනුම් අහන්න ගෙනාවෙත් කියලා හිතන්න පුළුවන්නේ. හැබැයි එයා චැලෙන්ජ් එක ගන්න ආස ක්‍රීඩකේ. එයා මේ ජොබ් එකෙත් එයා චැලෙන්ජ් එක අරන් තියෙන්නේ. මම ඒක ගැන ගොඩාක් සන්තෝසයි. මම හිතනවා උපුල්ට පුළුවන් සභාපති කෙනෙක් හැටියට තීරුම් කමිටුවේ අනිත් හතර දෙනාත් එක්ක හොඳ ගමනක් යන්න. අනිත් හතර දෙනාම මේ ළඟදි වෙනකන් ක්‍රිකට් ගහලා කලින්දු ලෝකල් සිස්ටම් එක ඔක්කොම දන්නෝ. ලෝකල් ප්ලේයර්ස්ලා දන්නෝ. දැන් ගහන ක්‍රිකට් එක දන්නෝ. දැන් අපි මේක සිසේරම් මම හිතර අවුරුදු 30ක් විතර මේ සිස්ටම් එක ක්‍රිකට් ගහලා තියෙනවා. මේ හැම ප්ලේයර් කෙනෙක්ම මට මිස් වෙන ප්ලේයර් ඒගොල්ලන්ට මිස් වෙන්නේ නැහැ. ඒක මට 100%ක් විශ්වාසයි. මොකද එකම දේ අර කියපු ආ කියපු කතා විතර ඇහුවේ මේ මේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයා තමයි එන්න ඕනේ. ළඟදි ගහපු ක්‍රීඩකයෝ තමයි මේකට එන්න ඕනේ. අපි ගොඩාක් පරණ වුණායින් පස්සේ මේ තේරුම් කමිටුට ආවයින් පස්සේ අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒක ටිකක් අමාරුයි. අද මේ අය කතා වෙලා සාකච්ඡා කරලා අද මේ අයට තියෙන වගකීම හිතන්නකෝ. මං හිතන්නේ ඉස්සෙල්ලා 3 දෙනෙක් හරි අමාරුවෙන් කරන්නේ නැත්තේ. ලොකු වැඩසටහනක් තියෙන්නේ. තරඟ බලන්න යන්න ඕනේ. 3 දෙනෙක් කොහොම කරාද කියලා හිතන්නත් බෑ. මොකද ඒ තරම් රාජකාරියක් තියෙනවා. ඉතින් සෑහෙන ප්‍රෙෂර් එකක් තියෙන්නේ ඇති. මොකද මට තේරෙනවා මේගොල්ලෝ උදේ ඉඳන් අවශ්‍ය නැහැ වැඩ කරන විදිය දැක්කම දැන් උපුල් තරංගට මේකෙන් ආව පොඩි පාඩුවකුත් වෙනවා ඇති. එයාට මේ 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 තේරුම් කමිටුවේ සභාපති ආවම මූල්‍යමය පාඩුවක් තියෙනවා. මොකද හේතුව එයා ලෙජන්ඩ්ස් එක ගිහිල්ලා ක්‍රීඩා කරනවා. ඒකෙදි එයා ඒක මූල්‍යමය පැත්තෙන් හොඳයි. තාමත් ලෝකේ ගොඩක් ලීග්ස් වලින් එයාට කතා කරනවා. ඒව ගහන්න බෑ දැන්. ඉතින් මේ හැම එකක්ම සැක්‍රිෆයිස් කරලා එයාගේ මූල්‍යමය පැත්තත් පැත්තකට දාලා තමයි එයා මේ ජොබ් එක ගත්තේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.